ජපානයේ ශිසෝක ප්‍රාන්තයේ තියෙන අරුම පුදුම පාලමක් බලන්න. මේ පාලම බලන්න යන ගමන නම් ටිකක් දුෂ්කරයි. ඉහළට යනකොට පාරවල් එහෙම ගොඩක් පටු වෙනවා. ඒ වගේම වංගු ගොඩක් හම් වෙනවා. දැන් අපි ටික ටික අරුම පුදුම පාලමට ලං වෙලා ඉන්නේ. මේ පාලමේ නම තමයි යුමේනො ත්සුරිබාෂි. ඒ කියන්නේ සිහිනයේ පාලම. උඩහට යනකම්ම වාහනේ යන්න බෑ. ඒක නිසා කලින් තියෙන පාකින් එකක වාහනේ නවත්තලා එතනින්දලා පැය භාගයක් විතර පයින් තමයි යන්න වෙන්නේ. උඩහට යන්න පටන් ගන්න පාර දෙපැත්තේ මේ වගේ ජපන් කෑම කඩ ඒ වගේම කැෆේ තියෙනවා. ගොඩක් දුර ඇවිදින්න තියෙන නිසා බඩගිනි නම් ඒ වගේම තිබහනම් කලින් කෑම කාලා බීලා යන එක තමයි හොඳ. අපි ගියේ මාර්තු මාසේ මුල වගේ නිසා ගොඩක් සෙනග හිටියේ නැහැ. ඒ වගේම ගස්වල කොළ හැලිලයි තිබ්බේ. ගොඩාක් ලස්සනයිලු ඕටම් කාලෙට. ඒ කාලෙට ගොඩාක් සෙනග පිරෙනවලු පාලම තරණය කරන්න පෝලිමේ ඉන්න වෙනවා කියලත් කිව්වා. මේ තෙන්ෂිනෝ කවයා කියන වොෂ්රූම් එක තමයි උඩහට යනකොට හම්බෙන අවසාන වොෂ්රූම් එක. ඊළඟට හම්බෙනවා මේ තෙන්ෂිනෝ තොන්නෙරු කියන ටර්මිනල් එක. මේකෙන් පස්සේ පාලමට ටිකක් ළඟයි. ඔන්න යුමේනො ත්සුරිබාෂි පේන තැනට අපි දැන් ආවා. ඇත්තටම ඇවිදගෙන ආපු මහන්සියක් නැතෝ යනවා. එතන තියෙන ලස්සන දැක්කහම ඒ තරමටම එතන තියෙන වතුර නිල් පාටයි ලස්සනයි. ජපානයේ තියෙන ස්වභාවිකවම ලස්සන ස්ථාන 100න් අතරට මේ යුමේනො ත්සුරිබාෂි අයත් වෙනවා. ඉතින් ඔයත් ශිසෝක කෙනෙක්ගේ හරි ඒ අවට හරි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ පාලම බලන්න යන්න. මෙතනින් තමයි පාලම ගාවට බහින්න තියෙන්නේ. ඉතින් හරිම පරිස්සමෙන් බහින්න ඕනේ. මෙතෙන්ට එන්න කලින් ගහලා තියෙනවා ඉප්පෝ ත්සුකෝ දෙස් කියලා. ඒ කියන්නේ පාලමෙන් එගොඩට ගියාට පස්සේ ආපහු පාලමේම මෙගොඩට එන්න බෑ. එක් පාලම එගොඩ වුණාට පස්සේ ඒත් එක්කම කඩිපෙල් ගොඩාක් තියෙනවා. උඩට නැගලා ආපහු අපි හිටපු තැනට එන්න ඕනේ වටෙන්. ඉතින් එච්චර දුර නගින්න ඇවිදින්න බැරි නම් ඒ වගේම පාලම තරණය කරන්න බයයි නම් හොඳම දේ තමයි පාලමේ යන්නේ නැතුව උඩ ඉඳගෙන පාලමේ ලස්සන බලන එක. ඉතින් මෙතෙන්ට යන හැමෝටම ඇති වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතන වතුර කොහොමද මෙච්චර ලස්සන නිල් පාටට තියෙන්නේ කියන එක. මේකට හේතුව තමයි ටින්ඩල් සංසිද්ධිය. එහෙමත් නැත්නම් ආලෝක විසරණ සංසිද්ධිය. සෙන්ටිමීටර් 40ක් විතරක් පළල ලෑලි දෙකක තමයි මේ පාලමේ ඇවිදින්න තියෙන්නේ. ඒ වගේම තමයි එකපාර මේ පාලම තරණය කරන්න පුළුවන් මිනිස්සු 10 දෙනෙක්ට විතරයි. පහළ වතුරේ ඉඳලා මීටර් 8ක් උසින් තමයි මේ පාලම හදලා තියෙන්නේ. පාලම මීටර් 90ක් පමණ දිගයි. මේ සිහිනයේ පාලම මැදට ගිහින් ආදරණීය ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා ජපන් අය පිළිගන්නවා. ඒක නිසා මේක බලන්න ගොඩක් කපල්ස් එහෙම එනවා. පාලමේ යද්දී ඒ වගේම පාලමේ හෙල්ලෙද්දී බයක් දැනුණත් වටපිට බලනකොට තියෙන ලස්සනයි පාලම මැදින් පෙනෙන නිල් පාට වතුරයි නිසා ඒ බය නිකම්ම යටපත් වෙනවා. පාලම තරණය කරලා වුණාට පස්සේ හම්බ වෙනවා මම කලින් කියපු උඩට නගින පඩිපෙල් ටික. ඉතින් එතන ටිකක් අමාරුයි. මහන්සි උඩට නගිනකොට විවේක ගනිමින් උඩට නගින්න කියලා බෝඩ් එහෙම ගහලා තියෙනවා. ඒ පඩි ටික නැගගෙන අපි වටෙන් ආපහු පාලම ළඟට යන්න පටන් ගත්ත පාර ගාවට ආවා. ඉතින් මෙතනින් නම් බලනකොට ඔයාලට තේරෙනවා අපි කොච්චර දුරක් පාලම තරණය කරාට පස්සේ ඇවිදගෙන ආවද කියලා. මේ මම කියපු විස්තරවලට වඩා යුමේනො ත්සුරිබාෂි ගැන ඒ වගේම ඒ අවට වටපිටාව සහ පරිසරය ගැන තව ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔයාලා බලලා අනිවාර්යෙන්ම යුමේනො ත්සුරිබාෂි බලන්න එකපාරක් හරි යන්න. එතන ඒ තරම්ම ලස්සනයි. ඇවිදපු මහන්සිය යන්නත් එක්ක උණුම උණු රසම රස ජපන් කෑම වේලකින් අපේ ගමන අපි අවසන් කරා. ඉතින් මේ වීඩියෝ එකත් අවසානය දක්වා බලාගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. වෙලාවක් ලැබුණ ගමන් අරන්ගෙන ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බෙමු.